සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි හන්තාන සඳගිරි මහසෑ පුදබිම මූලිකව මේ දවස්වල විශේෂ වැඩ කටයුතු රාශියක් සංවිධානය කරමින් සිටින වග අපේ බොහෝ දෙනා නැත්නම් Facebook මිතුරු සමාජයේ බොහෝ දෙනා අවබෝධයෙන් කටයුතු කරනවා. ඉතින් අපි දුෂ්කර පළාත්වල පාසල් සහ පන්සල් කේන්ද්‍ර කරගෙන කරන වැඩපිළිවෙලේ මූලික කටයුතු අපි මේ වන විට අවසන් කරමින් සිටිනවා. ඒ අනුව අපි විශේෂයෙන්ම සඳගිරි මහසෑ පුදබිමත් සමග සමීපව කටයුතු කරන ඉතාලියේ තොස්කානා ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා අසරණ සරණ සමිතියේ මූල්‍යමය දායකත්වයෙන් අපි මේ වන විට සූදානම් වෙමින් සිටිනවා ලංකාවේ දුෂ්කරම පළාත්, ඒ කියන්නේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ පොළොන්නරු ඒ වගේම බදුළු ආදී ඈත පොළමින් ඈත පළාත්වල ඈත දිස්ත්‍රික්කවල නිවසක් සාදා දිය යුතුම ස්ථාන දෙකක් තෝරගෙන නිවාස දෙකක් අපි ජනවාරි පළමුවෙනිදාට පෙර වැඩ කටයුතු අවසන් කරලා ඒ අයට බාර දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සඳහා ඒ තොස්කානා ප්‍රදේශයේ ශ්‍රී ලංකා අසරණ සරණ සමිතියේ සභාපතිතුමන් ප්‍රධාන එම සංගමයේ සම්පූර්ණ මූල්‍යමය දායකත්වය අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සඳහා අපට ලබා දෙන්නට මේ වන විටත් ඉදිරිපත් වෙලා සිටිනවා. ඒ අනුව සඳගිරි මහසෑය සහ මගේ මූලිකත්වයෙන් මෙහි වැඩ කටයුතු අපි ආරම්භ කරන්නට ඉක්මනින් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේ වෙලාවේ බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා අපි ලබන මාසේ මුල ආරම්භ කරන මේ නිවාස දෙක කොහෙද ඉදි කරන්නේ කියන කාරණාව මගේ Facebook page එක හරහා අපි තව දවස් 10ක් 12ක් යනකොට ඔබව දැනුවත් කරන්නට කටයුතු කරනවා. ඒ දැනුවත් කිරීමෙන් අනතුරුව ඔබට පුළුවන්කම තියෙනවා ඔබ ජීවත් වෙන ප්‍රදේශයේ අවට නම් ඒ වගේම ලංකාවේ කොහෙ වුණත් ඔබට විවේකයක් තියෙනවා නම් සෙවණක් නොමැතිව බොහොම කුඩා මැටි පැල්පත්වල සමහරවිට ඉටි රෙදි වලින් ආවරණය කරපු බොහොම දුෂ්කර ස්ථානයක තමන්ගේ වාසස්ථානයේ වශයෙන් භාවිතා කරමින් ජීවත් වෙන අහිංසක මිනිසුන් ඒ වගේම අහිංසක කිරිකැටි දරුවන් ජීවත් වෙන ස්ථානයක ඔවුන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් බොහොම සත්භාවයෙන් අපි මේ ඉදි කරන්නට බලාපොරොත්තු වෙන නිවාස දෙක නිර්මාණය කිරීම සඳහා බාසොන් නැහැලට ඒ වගේම තරුණ ඔබට පැමිණ එම ස්ථානයේ කටයුතු සඳහා ශක්තියක් වෙන්න පුළුවන් වයරින් කරන අයට වයරින් කටයුතු සඳහා වෙල්ඩින් කරන අයට වෙල්ඩින් කටයුතු සඳහා මේසන් බාසුන් නැහැලට බිත්ති බැඳීම් ඒ වගේම කොන්ක්‍රීට් කණු දැමීම් ආදී දේවල් වලට ඒ වගේම වඩු බාසුන් නැහැලට වහලවල් නිර්මාණය කිරීම වෙනුවෙන් ඒ වගේම බොහෝ විට බොක්ස් බාර් භාවිතයෙන් අපි වහල සකස් කරොත් වෙල්ඩින් බාසුන් නැහැලට වහලේ සකස් කරන්න ඔබේ ශ්‍රමදායකත්වයේ දෙන්න පුළුවන් ඒ වගේම පේන්ටින් බාසුන් නැහැලට තින්ත ගෑම කටයුත්ත සඳහා ඔබට ශ්‍රමයෙන් දායක වෙන්නට පුළුවන් මේ නිවසක් තැනීමේදී ඔබට ශ්‍රමයෙන් යම් මාධ්‍යයක් සඳහා දායකත්වයේ ලබා දෙන්නට පුළුවන් නම් මගේ WhatsApp එකට ඔබට ශ්‍රමදායකත්වයේ නිවසක් තනන අවස්ථාවකදී අසරණ මිනිසුන් වෙනුවෙන් නිවසක් තැනීමේදී ඔබේ ශ්‍රමයේ ලබා දිය හැකි කුමන අංශයකටද සහ ඔබට ශ්‍රමයේ ලබා දිය හැකි වග දැනුවත් කරමින් මගේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න 0.7146920050 කියන දුරකථන අංකයට. ඒ වගේම තමයි ඊළඟ කාරණාව මේ වන විට නිවාස 15ක් 20ක් විතර පිරිස් ඉල්ලලා අපිට මේ වන විට තොරතුරු එවලා තියෙනවා. ඒ අතරත් සුදුසු ස්ථාන පවතින්න පුළුවන්. නමුත් තවමත් අපි මේ ඉතාලියේ අපේ ශ්‍රී ලාංකේය ජනතාවගේ දායකත්වයෙන් නිර්මාණය කරන මේ නිවාස දෙකට ඒ අයගේ මූල්‍යමය දායකත්වය අමුද්‍රව්‍ය සඳහා ලැබෙන්නේ. ඉතින් ඉදිකිරීම කටයුතු අපි Facebook page එක හරහා හැමෝම එකතු කරගෙන ශ්‍රමය නිර්මාණශීලීත්වය අපි යොදලා එහි සංවිධාන කටයුතු සඳගිරි මහසෑ යෝන් මණ්ඩපයේ මගින් පවත්වන්නේ. ඉතින් මේ නිවාස දෙක තෝරා ගැනීම අපේ මාගේ අධීක්ෂණය යටතේ තමයි පැවැත්වෙන්නේ. ඉතින් ඒ අනුව ඔබට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබ ජීවත් වන ප්‍රදේශයේ ඉතිරෙදි සෙවිලි කරපු නැත්නම් පොල්ලතු ටිකක් සෙවිලි කරපු තහඩු කෑලි කීපයක් සෙවිලි කරපු මැටි වරිචි බිත්ති ගහපු බොහොම අඩු පහසුකම් සහිත දුෂ්කර ස්ථානයක ජීවත් වෙන කවුරු හරි පවුලක් ඔබේ ප්‍රදේශයේ ඉන්නවා නම් අපිට අවශ්‍ය මෙන්න මේ තොරතුරු. එකක් ඒ අය මේ වන විට පදිංචි වෙමින් සිටින පදිංචි වෙලා සිටින වාසස්ථානය දැක්වෙන ඡායාරූප කිහිපයක් අපිට එවන්න.
එවැගේම එතන අපි නිවහනක් හදනවා නම් ඒ නිවහන හැදීම සඳහා යෝජිත ඉඩමේ ඡායාරූපයක් එවන්න. එවැගේම සම්පූර්ණයෙන් නිවසේ ස්ථිර පදිංචිකරුවන්ගේ ඒ සමූහයේ ඡායාරූපයක් අපිට එවන්න. එවැගේම දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සහ ග්‍රාම සේවා කොට්ටාසය කොහෙද කියන වග මෙන්න මේ කාරණාවන් සහිතව සම්පූර්ණ තොරතුරු ඇතුළත්ව ඒ නිවැසියන්ගේ දුරකථන අංකයත් සමග අපිට ඒ සියලු විස්තර සමග 0714-96-20-50 කියන මගේ WhatsApp අංකයට තොරතුරු ඉක්මනින් මේ සතිය ඇතුළත ඔබ මෙසේජ් කරන්න. අද 20 වෙනිදා අපිට 25 වෙනිදාට පෙර දවස් 5ක කාලයක් තියෙනවා. 25 වෙනිදාට පෙර ඔබ ඔබේ ප්‍රදේශයේ මේ වගේ අහිංසක පවුලක් වෙනුවෙන් නිවසක් සැදීම සඳහා සුදුසු නම් ඒ යෝජනා කරමින් මම මේ ඉල්ලලා තියෙන තොරතුරු මගේ WhatsApp අංකයට ලැබෙන්න සලස්වන්න. අපි මේ ලැබෙන තොරතුරු අනුව දුෂ්කරම ස්ථානයේ නැත්නම් වාසස්ථානයේ සඳහා ඔවුන් දැනට භාවිතා කරන ස්ථානයේ නුසුදුසුම තැන් දෙක මොකක්ද කියලා අපි හොයා බලමින් අපි 25 වෙනිදා වෙනකොට අපිට තොරතුරු ලැබුණොත් අපි 28 වෙනිදාට කලින්වත් ඒ ස්ථානයට ගිහිල්ලා අපි පරීක්ෂා කිරීමක් කරලා අපි නිර්ණය කරනවා කුමන ස්ථාන දෙකේදීද නැත්නම් කුමන ස්ථාන දෙකටද අපි මේ නිවාස දෙක ලබා දීමට කටයුතු කරන්න කියලා. එමනම් සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.